සාමාන්‍ය සමයේ 29 වන සතිය සෙනසුරාදා පළමුවන කියවීම ශුද්ධෝ පාවුලතුමා විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, මෙසේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත් වන්නවුන්ට විරුද්ධව නඩිතු ඉන්දුවක් නැත. ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයන්ගේ අධ්‍යාත්මික ප්‍රතිපත්ති පාපයේ හා මරණයේ නියමයන් ඔබ නිදහස් කර ඇත. මිනිස් දුර්වලතා නිසා ව්‍යවස්ථාව ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කළේ පාපේ බලය බිඳින පිණිස සුවකිය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස්කයට සමාන කයක් දී එවමින් ඒ මිනිස්කයේ සිටියදී දෙවියන් වහන්සේ විසින් අපට විරුද්ධවද නඩු තීන්දු දීමෙනි. උන්වහන්සේ එසේ කළේ මාංශය අනුව නොව ආත්මයන්න් වහන්සේ අනුව හැසිරෙන අප තුළ නීතියේ නියමය ඉටුවන පිණිසය. මාංශික ලෙස ජීවත් වන්නෝ මාංශික දෙයටද, ආත්මයන්න් අනුව ජීවත් වන්නෝ අධ්‍යාත්මික දෙයටද මුළු සිතින් ප්‍රිය කරති. මාංශික වේදනාවේ විපාකය මරණය වේ. අධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ. මාංශික චේතනාව දේව විරෝධී කමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට අයත් නොවුවකි. එසේම යටත් නොවන්නකි. මාංශික තෘෂ්ණාවන්ට වසඟවන්නන්ට දෙවියන් වහන්සේ සතුරු කළ නොහැකිය. එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයානෝ සැබවින්ම ඔබ තුළ ක්‍රියා කරන සේක්නා ඔබ ජීවත් වන්නේ මාංශික තෘෂ්ණාවන් තුළ නොව ආත්මයානන් වහන්සේ තුළේ. යම් කෙනෙක්ට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයානන් නොමැතිනම් ඔහු උන්වහන්සේට අයිති නැත. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වැඩවසන සේක්නම් පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත් දේව සම්බදතාව නිසා ඔබේ අධ්‍යාත්මය ජීවමානය. තබද ජේසුස් වහන්සේ මළුන්ගෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුළ වැඩවසන සේක්නම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ මරණීය ශරීරය ජීවමාන කරන සේක. දේව වාක්‍යයේය. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. මනස්ථාපනය නොවුනොත් ඔබ හැමට වන්නේ එම විපත්තියමය. ජනතාවකින් සමහරක් කතාකොට පිලාත් විසින් ගලීලයෙන් මරා ඔවුන්ගේ ලේවලින් ඔවුන්ගේම යාගය සමග මිශ්‍ර කළ අන්දම ගැන ජෙසුස් වහන්සේට දැන්වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් ඒ ගලීලයන් එබඳු විපක්තියක් දින්දේ එබැවින් ඔහු හැමටම වඩා පාපී වූයැයි ඔබ සිතන්නහුද? එසේ නොවේයැයි මම ඔබට කියමි. මනස්ථාපනය නොවුනොත් ඔබ හැමද එසේම විනාශ වන්නාහුය. සෙලෝවම්හි බලකොටුව වැටී ඊට යටවී මල දසාට දෙන ගැන ජෙරුසලම් විසු අන් හැමටම වඩා දුෂ්ට වූයැයි ඔබ සිතන්නහුද? එසේ නොවේය යැයි මම ඔබට කියමි. මනස්ථාපනය නොවුනොත් ඔබ හැමට වන්නේත් එම විපත්තියමැයි වදාළසේක. උන්වහන්සේ උපමාවක් වදාරමින් එක් මිනිසෙක්ගේ මිදිවත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවීය. එවිට ඔහු උයන් ගොව්වාට කතා කරමින්, බලන්න, දැන් අවුරුදු 3ක්ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවීය. ගස කපා දමන්න. එය පොළොවට බරක්ව තිබිය යුතු මන්දැයි කීය. ඔහු උත්තර දෙමින්, ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණාවේ. ඉන් පසු පල දැරුවොත් හොඳය, නැතිනම් ඒ කපා දමන්න පුළුවනැයි කී බව වදාළසේක. සුවිශේෂ වාක්‍යසේය. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයුරසෝනියනි, ක්‍රිස්තුන් වහන්සේ අර පරිසිවරුන්ගෙන් විනේදරයන්ගෙන් අහනවා, අකල් මරණයකට ගුදුරුණු අය ඔබ හිතනවද පෞකාරයෝ කියලා? ඒගොල්ලන්ගේ පෞකාරකම නිසායි ඒ අයට ඒ වගේ අකල් මරණයකට පාත්‍ර වෙන්නට සිතුනේ කියලා. එහෙම නෙමෙයි, ඔබ ඔබේ සිත් හරවගත්තේ නැත්නම් ඔබ ඊට වැඩිය විපාකයකට ලක් වෙනවයි කියලා. දැන් ප්‍රේමවන්තේනේ, ඒ තුලින් ක්‍රිස්තුන් වහන්සේ ඒ අයට ඒත්තු ගන්වනවා.
කෙනෙක්ට මරණය පැමිණෙන්නේ ඒ කෙනාගේ පාපී භාවය නිසා නෙවෙයි කියලා. ඉන්පස්සේ උන්වහන්සේ අත්තික්කා ගහක උපමාවක් අපිට ප්‍රකාශ කරනවා. ඒ තමයි අත්තික්ක ගහ පළදරන්නේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඒ අත්තික්ක ගහ කපා දමන්නට ඕන. ඒ කියන්නේ ඒ අත්තික්ක ගහ මේ ලෝකේට වැඩක් නැහැ, ඒක මේ ලෝකෙන් අයින් කරලා දමන්නට ඕන. ඇයි එහෙම වෙන්නේ? පළදරන්නේ නැති අත්තික්ක ගහ මේ ලෝකේට බරක් වෙන නිසා. ප්‍රේමාන්තේනි, මේ තුල ක්‍රිස්තුස් වහන්සේ ගෙනහැර දක්වන්නේ එක්තරා ආකාරයකට විප්ලවීය අදහසක්. ක්‍රිස්තුස් වහන්සේ එක්තරා විදියකට කියනවා මේ ලෝකේ ජීවත් වීම තුල යම් යම් වැරදි සිදුවීම ඒ තරම් බරපතල නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩනගන්නට කිසි දෙයක් කරන්නේ නැතිව අපි පළදරන්නේ නැතිව ඔහේ ඉන්නවා නම් ඒක ඊට වැඩිය පාපයක් කියලා ක්‍රිස්තුස් වහන්සේ අපිට ඒත්තු ගන්වනවා. ඒ කියන්නේ ප්‍රේමවන්තේනි, මේ ලෝකේ මිනිස්සුන්ට වැරදි සිද්ධ වෙනවා. අපි වැරදි සිද්ධ වෙන්නේ අපි මේ ලෝකයට යමක් කරන්නට දායක වෙන්නට උත්සාහ දරන ඒ ක්‍රමවේදය තුල අපට සිදුවන වැරදි ඒ තරම් බරපතල නැහැ. ඒව හදා ගන්නට පුළුවන්. නමුත් කෙනෙක් මම නිවැරදි, මම සාධාරණයි, මම වැරදි කරන්නේ නැහැයි කියලා ඉඳිමින් නමුත් දේව රාජ්‍ය ගොඩනගන්නට තමන්ගේ ජීවිතය තුල පළදරීමක් සිදු වෙන්නේ නැත්නම් ඒ මිනිස්සයා ඊට වැඩිය අයහපතක් කරන්න කියලා ක්‍රිස්තුස් වහන්සේ කියනවා. පළදරීම ප්‍රේමවන්තයෙනි කිතුණු අපේ යුතුයකමක් වගකීමක්. අපි කොහොමද පළදරන්නේ? අපි කෙනෙකුට ප්‍රේම කරන්නට ඕන, ප්‍රේමය පතුරවන්නට ඕන. දෙවියන් වහන්සේගෙන් අප ලබන දායාද අන් අය වෙත අපි ලබා දෙන්නට ඕන. දෙවියන් වහන්සේ අපිට යමක් ලබා දෙනවා නම් අපි ත්‍යාගශීලීව අන් අයට ඒ ලබා දීලා අන් අයගේ ජීවිත ගොඩනගන්නට ඕන. ප්‍රේමය පතුරාලීම තුල ප්‍රේමේ රාජ්‍යයක් අපි ගොඩනගන්නට ඕන. එකිනෙකාට සමාව දීම තුල අපි අන් අයව සුවපත් කරන්නට ඕන. මේ ලෝකයේ තුල දුකෙන් පීඩාවෙන් පෙළෙන මිනිස්සු ළඟට ගිහිල්ලා ඒ අයව නගා සිටවන්නට දෙවියන් වහන්සේගේ ආදරය ඒ අය වෙත ගෙන යන්නට අපි පෙරමුණ ගන්නට ඕන. මෙන්න මේ දේවල් තමයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ අපේ ජීවිතයේ පළදරනවයි කියලා. එහෙම පළදරීමක් සිදු කරන්නේ නැතිව අපේ ජීවිතයන් තුල අපි යහපත් මිනිස්සු, අපි කාටවත් වැරද්දක් කරන්නේ නැහැයි කියලා අපේම අභිමානයන් තුල අපි ජීවත් වෙනවා නම් ඒක ඊට වැඩිය පෞකාරකමක් කියලා තමයි ක්‍රිස්තුස් වහන්සේ අද දවසේ අපිට කියන්නේ. අන්න ඒක නිසා ප්‍රේමවන්තේනි, අපි මිනිස්සු විදියට ජීවත් වෙද්දි වැරදි වෙනවා තමයි. ඒවා අපි පිළි අරගෙන, ඒවා හදාගෙන අපි නියම මනුෂ්‍යත්වයක් තුල ඉදිරියට එන්නට උත්සාහ දරන්නට ඕන. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ අපට දුන්නු මේ දායාද අපිම තියාගන්නේ නැතිව ඒ හැකියාවන් අපටම කියලා හංගගෙන තියාගන්නේ නැතිව දේව රාජ්‍ය ගොඩනගන්නට මේ ලෝකය සාධාරණත්වයේ ප්‍රීතියේ රාජ්‍යයක් බවට පත් කරන්නට අපි නිරන්තරයෙන්ම උත්සාහ ගන්නට ඕන. අන්න ඒ තුලයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි හැම දිනාටම ලැබෙන්නේ. ප්‍රේමවන්තේනි, ඔබට ජේසු පිහිටයි.